අදත් මගේ channel එකට එකතුන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න සති 3කටත් එහා වීඩියෝ දැම්මේ නැහැ. ඔගලන් ගොඩක් දෙනෙක් මගේ සැපසනී පහලා තිබ්බා මොකද්ද හේතුව අහලා තිබ්බා. අහපු හැමෝටම ස්තුතියි. වීඩියෝ දැම්මේ නැත්තේ මොකද සහ ආගිය තොරතුරු හැම දෙයක්ම live එකේ කතා කරා ඔයගලන් live එක rewatch එක කරන්න පුළුවන්. කොහොම හරි අද වීඩියෝ එක කිව්වොත් මාළු වර්ග ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඔයගලන්ට මං කිව්වෙත් නැහැ වීඩියෝ කරෙත් නැහැ ඒක නිසා මට හිතෙන ඔක්කොම එකම වීඩියෝ එකකින් කවර් අප් එකක් දෙන්න ඕනි කියලා ඒක නිසා මාළු වර්ග ටිකක් ගෙනාවා. මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකන් එකතුලා ඉන්න මොනවද අලුතෙන් ගෙනාපු මාළු කියලා බලන්න. ඔගලන්ට අලුත් මාළු ගෙනාවු වීඩියෝ එකත් එක්කම මට හිතුණා පොඩ්ඩක් ටැංකියල වෙනස්කම් කරා කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවු නැති නිසා ඔයගොල්ලන්ට මේගොල්ලන් ගැන විස්තරයක් කියන්න ඕනේ කියලා අලුතෙන් මාළු දෙන්න ගෙනාවේ. අදමයි ගෙනාවේ. මේකයි පොඩ්ඩක් ටැංක එක ජරා වෙලා තියෙන්නේ. බය වෙලා දඟලන නිසා ඇවිස්සෙනවා වැලි ඔක්කොම. මෙතන ඉන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මොසම්බික් දෙන්නෙක්. දැන් මේ දෙන්න නම් අඟල් 4ක් විතර ලොකුයි. මේ දෙන්න බලලා ගෙනාවා නිකන් කොච්චර ලොකු වෙනවද කියලා බලාගන්න ඕමනාවලත් එක්ක නිකමට ගෙනාවේ. පස්සේ ලොකු වුණොත් පොන්න එකට දාන්න හරි නැත්නම් මොකක් හරි කරන්න පුළුවන් වෙයි නැත්නම් බ්‍රීඩින් හරි මොකක් හරි වෙයි කියලා මේ දෙන්නත් පොඩි පැටව දෙන්නෙක්. මං ඉස්සෙල්ල මේ දෙන්න ගෙනාවේ. ඊට පස්සේ ලොකු වෙන් ඉන්නවා වෙන ෂොප් එකක දැකලා තමයි ලොකු වෙන් දෙන්න ගෙනාවේ. බයිෂර්ස්ලා ඉන්නවා අනිත් එක්කෙනා නම් මං වෙන ටැංකියක ඉන්නේ. දැන් කිඹුලා ඉන්නේ ලොකු ටැංකියක. එන්ලි චෙරි එක්කෙනා ටිකක් ලොකුයි. ඒක නිසා යාට මේක මදි වුණ නිසා එයාව ලොකු ටැංකියකට දැම්මා. මේ ටික ඉන්නවා මේ ටැංකියෙත් දැන් වෙනස් කරන්න තමයි හදන්නේ. අලුත් මාළු ගෙනාපු නිසා ඒගොල්ලන් කොහොමද ටැංකිය වලට යන්නේ සහ ටැංකිය වෙනස් වෙන විදිය ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්කම තියෙනවා. ඔයගලන්ට මම මේ ටැංකිය ගැන විස්තරයක් කියන්නම්. විශේෂයෙන් මොකද ගොඩක් දෙනෙක් මේ වගේ ටැංකියක් හදන්න හදනවත් ඇති දන්න අදහසකුත් ඇති. මොකද මේකේ ඉන්නේ ගොඩක් යූෂුවල් මාළු. ඒ කියන්නේ අපි හැම වෙලාවම ගොඩක් ටැංකියකට ලේසියෙන්ම තෝරගන්න පෙළඹෙන මාළු. කොහොම හරි කිව්වොත් එහෙනම් මම ඔයගලන්ට කියපු විදිහට මේ ටැංකිය මම හදන්න හැදුවේ ප්ලාන්ටඩ් ටැංකියක්, හයිටෙක් ප්ලාන්ටඩ් ටැංකියක්. හැබැයි ඒක තාම අත ගැහුවේ නැහැ මේ වැඩේට. ඒක නිසාම තමයි මම මේ කුටි මෙතන ගම් ගාලා රෝල තියෙන. ඔයගලන් පේනවාද? හෙල්ලුවට හෙල්ලෙන්නේ නැහැ. මේක මෙතන තියෙනවා සෙරේ ස්ටෝන්ස්. මෙතන මම මෙතන ෆිෂ් බෝල් එකේ තිබ්බ පැලේ තමයි අරගෙන තියෙන්නේ. මේක තිබ්බේ වතුරෙන් උඩ. මේක වතුර යට හැදෙනවා. මං ට්‍රයි කරලා තියෙනවා. ඔයගලන් මගේ ප්ලාන්ටඩ් ටැංක එක බැලුවොත් දන්නවා ඇති. බොහොම සරලයි. මහලොකු දෙයක් කිසි දෙයක් කරලා නැහැ. යට ඉතුරු වෙලා තිබ්බ ප්ලාන්ටඩ් ටැංක් සොයිල් චුට්ටක් ඉතුරු වෙලා තිබ්බ. ඒ ටිකම තමයි තියෙන්නේ. දැන් මාළු ගැන කිව්වොත් එහෙම ඔයගලන්ට මෙතන ග්ලෝ ටෙට්‍රා ඉන්නවා, ස්කර්ට් ටෙට්‍රා, කහපාටයි ඉන්නවා, කොළපාටයි ඉන්නවා. මෙතන ඉන්නවා වයිට් ගප්පි. මාර ලස්සනයි. ඔයගලන් පේනවා ඇති. බැලුවාම මාරම ලස්සනක් තියෙනවා උන්ගේ. ඊට පස්සේ පිටිපස්ස ඉන්නවා බැලුන් මොලි. එතන බැලුන් අතන ඩැල්මේෂන් බැලුන් මොලි කියන කෙනා නිකම් මොලිස්ලා දෙන්නෙකුත් ඉන්නවා. එහා පැත්තේ ඉන්නවා ඔයගලන් පේනවා ඇති පර්ල් ගුරාමි දෙන්නෙක්. ඔය විදිහට තමයි මාළු ඉන්නේ. මේ මාළු ඔක්කොම එකම ෂොප් එකකින් ගත්තේ. මම ඔයගලන්ට ඇක්වේරියම් ස්ටෝටුව එකක් කළා ඒ ෂොප් එකෙත්. මම උඩ ලින්ක් එක දාන්නම්. ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන්. අනිවාර්යෙන් ගිහින් බලන්න. සෑහෙන්න ලස්සන පොඩි පොඩි මාළු ගොඩාක් ගන්න පුළුවන්. වීඩියෝ එකෙත් බලන්න පුළුවන්. එතකොට ඔයගලන්ට අයිඩියාවක් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. කොහොම හරි ඊට පස්සේ මේ අද දැන් ඔයගලන් කලින් දැකපු විදියට දාපු කෝරි කැට්ෆිෂ්ලා පේනවා ඇති. කෝරි කැට්ෆිෂ්ලා ඉන්නේ මෙතන. බ්‍රොන්ස් කෝරි කැට්ෆිෂ් දෙන්නෙක් ඉන්නවා. අනිත් දෙන්න ඇල්බයිනෝ කෝරි කැට්ෆිෂ් දෙන්නෙක්. දාපු එලේ ඉඳලා අර ස්කැවෙන්ජර්ස්ලා නිසා මේක පස්සල තියෙන ඒවා හොය හොය පස්ස අවුස් අවුස් කෑම කනවා ඔයගලන්ට පේනවා ඇති. මාර ලස්සනයි. මං හැම වෙලාවෙම හිතුවා කෝරි කැට්ෆිෂ්ලා හදන්න ඕනේ කියලා. මේ ප්ලාන්ටඩ් ටැංක එක හදුවාම හදනවා කියලා හිතාගෙන හිටියේ.
හැබැයි ප්ලාන්ටර් ටෑන්ක් හදනවා නම් පොඩි පැල වර්ග තියනවා නම් කෝරි කැට්ෆිෂ් හදන්න බෑ. මොකද ඒගොල්ලන් මේ හාරන නිසා හැම වෙලාවෙම පැලවලට හානි කරන්න ඉඩ තියෙන නිසා. ලොකු එකක් වගේ හැදුවොත්, ටිකක් ගැඹුරට හැදුවොත් හොඳට පැල වෙලා තියෙනවා නම් හදන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට පේන අන්න අනිත් එක්කන ඇවිල්ලා ඉන්නවා. ඔය විදිහට තමයි මාළු සහ ටැංකිය ඔය විදිහට තමයි ඔයගලන්ට පේනවා ඇති. බොහොම සරල ටැංකියක්. සරල මාළු ඉන්නේ, මිලාඩුවට හදන්න පුළුවන් මාළු ඉන්නේ. මම ඔයගලන්ට මේ වගේ වීඩියෝ එකක් කරලම නැහැ. මේ වගේ ටැංකියක් කරලම නැහැ. ඒක නිසා මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ වුණා. ඒක නිසාම තමයි මම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ආවේ. කාලෙකින් ගෙනාවු නැති නිසා මොනවද වෙනස්කම් කරේ, මොනවද මම අලුතෙන් ගෙනාවු මාළු කියනත් පෙන්වන්න හිතුනේ. ඔය විදිහට තමයි. අපි දැන් අනිත් පැත්තට ගිහින් බලමු. අනිත් ටැංකියට ගෙනාවු බාස් සහ ගාට මොකද වුනේ කියලා. මොසැම්බික් දෙන්න මට නිකන් හිතුණා බ්‍රීඩ් කරන්න හරි මං ගෙනල්ලම නෑ. ගොඩක් දෙනෙක් හදනවා නිකන්ම හදන මාළු. හැබැයි තිලාපිය කියන්නේ කෑමටත් ගන්න මාළු. ඒක නිසා නිකන්ම හදන කට්ටිය ඉන්න ඇත්තේදී හැබැයි මට හිතුණා හදලා බලන්න ඕනේ කියලා. කොයිතරම් ඉක්මනට ලොකු වෙනවද බ්‍රීඩ් කරන්න පුළුවන්ද කියලා මට හිතුණ විදිහට පෙයා එකක් තමයි ගෙනාවේ මං. ඔන්න දැන් අපි මේක ගැන කතා කරමු. මේ දෙන්න තමයි අලුතෙන් ගෙනාවු මාළු දෙන්න. දැන් කිව්වොත් එහෙම මං ඔයගලන්ට ගොඩාක් ඔයගලන්ට සෝෂල් මීඩියා මාව ෆලෝ කරන්න ලින්ක්ස් පල්ලෙහා තියෙනවා. අනිවාර්යෙන් ගිහින් ෆලෝ කරන්න. ඔයගලන්ට ගොඩක් දේවල් බලන්න පුළුවන් ඉන්ස්ටාග්‍රෑම්. මං මේ දවස්වල වීඩියෝ YouTube එකේ දැම්මේ නැති වුණාට ඉන්ස්ටාග්‍රෑම් නම් අප්ඩේට් ගොඩක් දාන්න ඇති. ඔයගලන් දකින්නත් ඇති. සෑහෙන ආසාවක් තිබුණා ස්පොටඩ් ගාගෙනෙක් හදන්න. සෑහෙන ආසාවකින් හිටියා. හැබැයි හදන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉඩක් තිබුණෙත් නැහැ. මම ගෙනාවා දැක්ක නිසා මං හොය හොය හිටියේ ලොකු එක්කෙනෙක් ගේන්න කියලා හදලා. අපෝ හිතන පොඩි එක්කෙනෙක් ගෙනල්ලා ලොකු කරගන්න පුළුවන්කමක් තියනවාද කියලා ට්‍රයි කරලා බලනවායි කියලා. ඒක නිසා ඔයගලන්ට පේනවාද මෙයා මේ ස්පොටඩ් ගා කෙනෙක්, පොඩි ස්පොටඩ් ගා කෙනෙක්, සමනෙන් අඟල් 6ක් විතර තියෙන පොඩි එක්කෙනෙක්. ඔයගලන්ට පේනවාද විශේෂයෙන් වචන කීපයක් කියනවනේ මේගොල්ලන් හදනකොට බොහොම පරිස්සමෙන් හදන්න ඕනේ, බය නැති වෙන්න. මොකද මේගොල්ලන් බය වුණාම එක්ක පාට් හයියෙන් පීනන්න ගිහිල්ලා මේ හොට හරි වද්දාගෙන කොන්ද වද්දාගෙන ගොඩක් වෙලාවට මේ කොන්ද කැඩෙන අවස්ථාවල් එනවා. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් තමයි හදන්න ඕනේ. හැම වෙලාවෙම ටැංකියට අත දාලා බය කරන්න වගේ දේවල් කරන්න හොඳ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගලන් පේනවා ඇති අතන බයිෂේ ඉන්නවා. එයාවත් දැම්මා මේගොල්ලන් එක්කම එකම සයිස්, සේම් සයිස් එක නිසා එයා ඕනේට් බයිෂේ කෙනෙක්. මෙතන ඉන්නවා බාස්. මේ බාස් එක්කෙනෙක් මගේ ඔයගලන් දන්නවා ඇති මගේ පොන්ඩ් එකේ ඉන්නවා තෙමෙන්සිස් පීකොක් බාස් කෙනෙක්. මෙයා අසුල් පීකොක් බාස් කෙනෙක්. හැබැයි මට ෂුව එකක් නෑ අසුල් එක්කෙනෙක්ද ඔරිනෝකෝ එක්කෙනෙක්ද කියලා. ලොකුවේදි තමයි බලන්න පුළුවන්කම වෙන්නේ. මාත් පොඩි කාලේදී ඒ තරම් හරියටම ෂුවර්ලි අඳුරගන්න දන්නේ නැති නිසා ඒ තරම් ලොකු නෑ. අපිට ඉක්මනට ලොකු කරගන්න පුළුවන් වෙයි. ඉක්මනට කියන්නේ අරය ලොකු වුණ තරම් ඉක්මනටත් නෙමෙයි, පොඩ්ඩක් ඊට වැඩිය පරක්කු වෙයි. බාස්ලා හද පොඩි කාලේ ඉඳන් ලොකු කරන්න මාර ආසයි. ඒක මාර ෆන්. මොකද කන්න දෙනකොටත් සෑහෙන්න මේව එකක් තියෙනවා. ඒගොල්ලන් සෑහෙන්න මාර ඇග්‍රෙසිව් නිසා ඔයගොල්ලන් පේන ඇති. මෙතන දෙන්න නම් මේ මොසැම්බික් මාළු දෙන්න. ඒ දෙන්න පොඩි දෙන්න නිසා කාටවත් කරදර කරන්නේ නැහැ. මේ දෙන්න තිබ්බා ලොකු මොසැම්බික් දෙන්න. ඔයාලට පේන ඇති ඒ දෙන්න නැහැ. ඒ දෙන්න වයින් කරා. මොකද ඒ දෙන්න පොඩ්ඩක් මෙයාට එහෙම පොඩ්ඩක් කරදර කරනවා වගේ දැක්ක නිසා ස්පොටඩ් ගා හරි මේ පීකොක් බාස් වගේ නහට විශේෂයෙන් වීඩියෝ නම් පල්ලෙහා කමෙන්ට් කරන්න. නැත්තම් වෙනත් වීඩියෝ වර්ග මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඔන්න ඔයගොල්ලන් කිව්වා ගේන්න ගේන්න කියලා. කිව්වා ගා කෙනෙක් හදන්න කියලා ගොඩක් කට්ටිය කිව්වා. හැබැයි ඇලිගේට ගා කෙනෙක් නෙමෙයි ස්පොටඩ් ගා කෙනෙක්. ඇලිගේට ගාට වැඩි මෙයා සෑහෙන ලස්සනයි ලොකු වෙනකොට. ඒක නිසා හදන්න ඕනේ කියලා හිතුණා. ඔය විදිහට මනස්සුනේ මේකේ ඔයගලන්ට කහපාටට පේනවා ඇති බෙහෙත් දාලා තියෙන්නේ කහපාටට තියෙන්නේ. ඒකයි මොකද අලුතෙන් මාළු දෙන්න ගෙනාපු නිසා, මේ දෙන්න අලුතෙන් ගෙනාපු නිසා අවශ්‍ය වුණොත් ලෙඩක් මොකක් හරි තිබ්බොත් කියලා බෙහෙත් දැම්මේ. මොකද ක්වොරන්ටයින් එකක් යන්න ඕනේ. මොකද මෙතන විශේෂයෙන් වෙන මාළුවෙට ඉන්නේ මෙයා විතරයි. ඒක නිසා ලොකු අවුලක් වෙන්නේ නැහැ බෙහෙත් දැම්මයි කියලා. ගොඩක් දෙනෙක් කිව්වා මේ ෂෙනුව පෙන්වන්නයි කියලා. මං කාලෙකින් ඕගලන්ට පෙන්නුවේ නැහැ. අතේ මේවා එකක් තියාගෙන හංගගෙන ඉන්නේ ෂෙනුව. මොකද
අයියෝ ඔන්න දකින්න ඕනි අය බලාගන්න හන්න එපා විසිකන්න එපා ඔය විදිහට තමයි ටැංක් එක ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක සහ මං ගෙනාපු මාළු මොක්කද කියන එක. ඔගලන්ට මේ මාළු ලොකු වෙන හැටි සහ ටැංකිය වෙනස් වෙන හැටි විශේෂයෙන් ස්පොටඩ් සහ බාස් කොහොමද ලොකු වෙන හැටි කියලා ඉස්සරහ වීඩියෝ වලදී බලන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා channel එකට එකතු වෙන්න. ඉස්සරහට ඔගලන්ට පේනවා ඇති වීඩියෝ එකේ පේනවා වගේ fish bowl එකේ අලුත්ම වෙනස්කමක් කරන්න යනවා. તો කලින් videos දෙකකුත් කරා ඒ වගේ නෙමෙයි අලුත්ම idea hacking කරන්න හදන. ඒක නිසා මේ වීඩියෝ එකත් ඉස්සරහට බලන්න ලෑස්තිලා ඉන්න. කොහොම හරි මේ වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මොකද මං කාලෙකින් වීඩියෝ කරපු නැති නිසා. කොහොම හරි අදට ගිහිල්ලා එන්නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බෙන්න බලාපොරොත්තු වෙමි.